විදේශිකයෙක් මේ රටේ නීතිය කැඩුවයි කියලා වීසා කැන්සල් කරනවා නම් මම විතරද ඔය අරගලයට සම්බන්ධ වුනේ? මගේ ජීවන ගමනේ මමයි රැජිනිය. රාණි සඳන් දිතර නොබ රැජිනක්. වීසා අවලංගු කර සිටින බ්‍රිතාන්‍ය ජාතික කේලි ෆ්‍රීසර් මහත්මිය සම්බන්ධයෙන්ද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. කේලා ෆ්‍රීසර් මෙරටින් පිටුවහල් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වෙන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරලා තියෙනවා. විදේශිකයෙක් මේ රටේ නීතිය කැඩුවයි කියලා වීසා කැන්සල් කරනවා නම් මම විතරද ඔය අරගලයට සම්බන්ධ වුනේ? කොතරම් විදේශීය පුරවැසියන් මේ රටට ඇවිල්ලා සංචාරකයන් ලෙස ඇවිල්ලා ඔය අරගලයට සම්බන්ධ වුණාද? දායක වුණාද? විවේචන ඉදිරිපත් කරාද? ඇයව දූෂණයට ලක් වී තිබෙනවා 2019 වසරේ. ඒ සිද්ධිය වෙනුවෙන් එතුමිය කේලා කාන්තාවක් ලෙස පෙනී සිටමින් බය නැතුව යුක්තිය ඉල්ලන්න උත්සාහ කරලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. අද වෙනකන් ඇයට යුක්තියක් ඉටු වෙලා නැහැ. ඇයට කරපු ඒ දූෂණය සිදු කරපු අයව නීතිය ඉදිරියට ගේන්න මේ රටේ පද්ධතිය අසමත් වෙලා තියෙනවා. ඒ උත්ත් එක තමයි ඇය අරගලයට සම්බන්ධ වෙන්නේ. මේක මේ නිකන් සම්බන්ධ වෙච්ච කාන්තාවක් නෙමෙයි. ආගමන විගණන පාලක ජෙනරාල්ගෙන් අහනවා, ඔබතුමා මේ රටට ආපු මේ විදේශීය කාන්තාව දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් කෝ කරපු විමර්ශන මේ නඩුවක සාක්ෂිකාරණිය? මේ කොල්ලෝ ටික, ඇයව දූෂණයට ලක් කරපු කොල්ලෝ ටික මේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයේ හෝ දේශපාලන පක්ෂයේ හෝ පොහොට්ටුවේ හෝ කාගේ හරි සම්බන්ධිතින්ද? ඉන්ද පැහැදිලිව ඒ නඩුවට මොකද්ද උනේ කියලා එහෙමනම් ඒගොල්ලෝ කියන්න ඕනේ. එක්ක නඩුවක් යන්න ඕනේ, එක්ක ගිහිල් ඉවර වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් පැමිණිල්ලට මොකද උනේ කියලා අදාළ බලධාරීන් කියන්න වෙන. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.